පස්සේ 아무තු මන්ද 아무තු පෙරහැරක් තියලා තියෙනවා ජන රජ පෙරහැර ඒ රාජ්‍ය ලාංජනය ඇතෙක් උඩ ලංගලා මොකද මේ ප්‍රශ්නයක් දෙන්නේ නැත් ඔය පිස්සුව ප්‍රේමදාසරත් තිබ්බා මීට කලින් ඕක කරලා තිබ්බ ප්‍රේමදාසල ඒකන ඇතා උඩ ලංගනවා දැන් අපි ගමේ පෙරහැරක් තිබ්බොත් ඇතා උඩ වඩම්බන්නේ මොකද්ද කරඬුව දැන් රනිල් ඇතා උඩ නම් වඩම්බනව මොකද්ද ලී වලින් කපපු රාජ්‍ය ලාංඡනය මිනිහා වැඳගෙන ඉන්නෝ මොන ලෙඩක්ද මේ හරිද පොලිසියෙන් 3000ක් ඇඳලා ආරක්ෂාවට මුද්‍රණාලයට 30 දිනකට ආරක්ෂාව නැහැ කියලා දැක්කද විකඩම මහජනක ධනෙ නාස්ති කරනවා අද කොළඹ රැස් වෙනවන කැබිනට් මණ්ඩලය කැබිනට් ඇමතිවරු ඉන්නේ කොළඹ ජනාධිපති ඉන්නේ කොළඹ දැන් මොකද කරන්නේ කැබිනට් ඇමතිවරු හෙලිකොප්ටරේ කොළඹ ගිහිල්ලා ජනාධිපති හෙලිකොප්ටරේ කොළඹ ගිහිල්ලා දැන් කැබිනට් මණ්ඩලේ නුවර සම නුවර ගිහිල්ලා කොළඹ ඉඳන් ඇමතිවරු හෙලිකොප්ටරේ නුවර ගිහිල්ලා කොළඹ ඉඳන් ජනාධිපතිවරු ජනාධිපතිවරයා හෙලිකොප්ටරේ නුවර ගිහිල්ලා එහේ කැබිනට් මණ්ඩලේ රැස් වෙලා කට්ටියම හිට උදේ හෙලිකොප්ටරේ කොළඹ එනවා ලෙඩක් කියලා හිතෙන්නේ නැද්ද හරිද මේ මොකද මේ කරන්නේ මහජනක ධනෙ කෝටි ප්‍රකෝටි ගණන් නාස්ති කරනවා අර නිදහස් සුස් වෙන තමුන් අසල දැක්කා නේද කෝටි 40ක් විතර නැති කරා කෝටි 40ක් කියන්නේ ඡන්ද පත්‍රිකා ඔක්කොම ගහන්න ඕන සල්ලි මන් දැක්කේ ආයෙත් තිබි මිලියන 40යි මිලියන 400යි මුද්‍රණාලය කිව්වා මිලියන 400ක් දුන්න ඡන්ද පත්‍රිකා ගහනවා නිදහස් වියදමේ නිදහස් සුස් වියදම මිලියන 400යි ඡන්ද පත්‍රිකා ගන්න මිලියන 400ක් නේ එයාට අර හමුදාවේ උත්තමාචාර ගන්න මිලියන 400 ලෙඩ මෙයා කවර් කරන්නේ ජනාධිපති ඇරියස් මට ඇරියස් එකක් තියෙනවා 77 ඉඳන් පාර්ලිමේන්තුවේ ඉන්නේ try කරා ඔය පුටුවේ වාඩි වෙන්න කවදාවත් බැරිවම පුටුව ගාවට යනවා වැටෙනවා එයාට වඩා ගොඩක් පස්සෙන් හිටපු අය පුටුවේ වාඩි වුණා ද අපිට වගේ නෙවෙයිනේ අපිට තියෙන වෙන සීහින හැබැයි ඒගොල්ලන්ගේ පවුල් වලට එහෙම නෙවෙයි ඒගොල්ලන්ගේ පවුල් වලට තියෙන කවදාරි ඔය පුටුවේ වාඩි වෙනවා ද අපේ දරුවන්ට මොකද තියෙන සීහින වෛද්‍යවරයෙක් වෙන්නම් ඉංජිනේරුවෙක් වෙන්නම් පොඩි ව්‍යාපාරිකයෙක් වෙන්නම් ඒව තමයි අපිට තියෙන සීන හැබැයි යාට තියෙන සීන ඒගොල්ලන්ගේ පවුල් වලට තියෙන සීනයක් ඔය පුටුවේ කවදා හරි මම වාඩි වෙනවා නිදාසුස් වල ගිහලා හමුදාවෙන් උත්තමාචාර ගන්නවා ඔය සීනය නාමල්ටත් තියෙනවා ඔය සීනය සජිත් ප්‍රේමදාසලත් තියෙනවා ඇයි ඒගොල්ලන්ට අර රාජාණ්ඩ යුගය වගේ පෝල් මක් උරුමකාරීත්වයෙන් ඔය පුටු වෙනවා කියලා හිතන් ඉන්නවා. හැබැයි රනිල් වික්‍රමසිංහට අවුරුදු 42ක් පාර්ලිමේන්තුවේ හිටියට නේද කවදාවත් ඔය පුටුවේ වාඩි වෙන්න බැරි වුණා. ඊට පස්සේ ආපු මෛත්‍රී වාඩි වුණා. ඒ වෙලාවෙත් රනිල්ට හිතුණා යකෝ මට තිබ්බේකද මේ මිනිහට ගියේ කියලා. ඇත්ත. කවදාවත් පාර්ලිමේන්තුවට අපි නැති ගෝඨාභයත් ඒ පුටුවේ වාඩි වුණා. 97 කවදාවත් පාර්ලිමේන්තුවට නේ පාර්ලිමේන්තුවට එක සැරයක් ඇවිල්ලා මාස දෙක තුනක් හිටපු චන්ද්‍රිකත් ඔය පුටුවේ වාඩි වුණා. 93 විතර නේද? ඇවිල්ලා 94. 94 ඇවිල්ලා ඔය පුටුවේ වාඩි වුණා. 77 ඉඳන් පුටුව දිහා බලාගෙන කෙලහලල ඉන්නවා. පාර්ලිමේන්තුවට ගිහලා බලනවා අර පාර්ලිමේන්තුවේ මූලාසන පුටුවේ වාඩි වෙලා කවදද මම ජාතිය අමතන්නේ? නිදාසුස් වේ බලාගෙන කල්පනා කරනවා කවදද මම සලූට් එකක් ගහගන්නේ ඇරියස් දැන් මොකද උනේ අහම්බෙන් මේක කඩාවට ඔලුවට දැන් ඇරියස් පරිමාණෝ දැන් මොකද කරන්නේ පාර්ලිමේන්තුව පාර්ලිමේන්තුව වාරේ කල්තබනවා අර ලොකු පුටුවේ ඉඳන් කතාවක් කරනවා ඊළඟ මාස 6ක් ගිහිල්ලා ආය කල් තියෙනවා ආය වාඩි වෙලා කතාවක් කරනවා එයි මේ ඉන්න අවුරුදු දෙක අතර පස් පාරක්වත් ඔකේ වාඩි වෙන්න ඕන මොකද කරන්නේ පාර්ලිමේන්තුව කැල්තබපුවාම සියලු කමිටුව අහෝසි වෙනවා එයාට ඔය පෙබරවාරි මාසේ 8 වෙනිදා කරපු කතාව ඕනනම් පාර්ලිමේන්තුවේ වෙන පුටුවක වාඩි වෙලා කරන්න තිබ්බා හැබැයි අර පුටුවේ වාඩි වෙන්න දෙපේ ලෙඩි ජනතාව ගෙවන්න ඕන ඒකට නිදාසු සොයක් හරියදා අපිට ඓතිහාසික දිනයක් 48 පෙබරවාරි මාසේ 4 වෙනිදා හරි අපි සමරමු පාසලක රජයේ කාර්යාලයක සරලව මොකද වියදම් කරන්න පුළුවන් රටක් නෙවෙයි හැබැයි මිනිහට රනිල් වික්‍රමසිංහ කල්පනා කරනවා
ईलंगे मे आवृद्धि में सरुट मे कई तीन एन सामे जनता विधवे मनोदमे याट जन कवर करगंड जनाधिपति अरियन कवर करगंड तीन जनाधिपति अरिय जनता पलिगण जनता वगे दण कवर करगण नेतं कैबिनेट मंडल अरयनो नूर अद नेतं थानापति अरयनो नूर नेतं जनराज पेरहरवल तीन मेवलावे मुकद एसल पेरहर इनका मत सूर ने मैं දැන් මේ දව නේ ඇසල පෙරහැර ඇසල මාසෙ තියන්න ඕන නේද මේ මාසෙ නේද දුරුතු නවම් මාසෙ තියන්න බෑනේ ඇසල පෙරහැර එහෙනම් නවම් පෙරහැරක් තියන්න ඕන හරි එනිසා යා කල්පනා කර මොකද ඇසල් පෙරහැර නිකන් සුවර් නෑ ඊට කලින් මොන හරි පෙරහැර දැන් ජනරජ පෙරහැර අඩුමතර ජනරජ දිනේ ජුනි 22 පුතගද ආ ජුනි 22 නේ ජනරජ දිනේ අපිට ඇවිල්ලා ආ කමක් නැ වගේ හිතන්න ඕනේ මේ පෙබරවාරි මාසේ 16 18 ද කොයිද මේ කවද කියන්නේ ඊයේ මොකද මේ ලෙඩක් කියලා හිතෙන්නේ නැද්ද හැබැයි ඒකට මේ රටේ ජනතාව වන්දි ගවන්න ඕන එනිසා අපි කියනවා මේ පාලකයන් කවදාවත් ජනතාව ගැන හිතන පාලක නෙවෙයි ජනතාවගේ ධනෙ කාබාසිනිය කරන පාලකයෝ එනිසා අපි තමුන් වාසලට කියන්නේ අපි ඔක්කොම එකතු වෙලා රටක් හදන්න ඕන මොකක් වෙනවෙන්ද අපි ඔක්කොම එකතු වෙලා රටක් හදන්න ඕන මේ රටේ සෑම සතයක්ම नगर सभा चंदवली මාලිමාව පළාත් පාලන ඡන්දෙන් ගන්න ගැම්මත් එක්ක මහා ඡන්දේ චන්ද්‍රිකා වේවේ සොරුව වෙරියා වගේ ආනන්ද මොකද කියන්නේ නේද සොරුව වෙරියා වගේ නේද වෙවි ගලාගෙන එනවා ඊළඟ ප්‍රාදේශ සභාව මාලිමාවේ පාර්ලිමේන්තුව මාලිමාවේ ජනාධිපති රණි පොඩි අංජට්ටයක් නැද්ද පොඩි තියෙනවා හැබැයි අපි එකයි කෙකලියුමයි අරින්නේ ඔයාව ඔය පුටිය වාඩි වෙන්න පවිත්‍ර කතර ගැහුවා අන්න පාර්ලිමේන්තු ඡන්දෙන් පවිත්‍ර ගෙදර ඔයා ඔය පුටිය වාඩි වෙන්න පේමලාල් ජයසේකර කතර ගැහුවා මහා ඡන්දෙන් පේමලාලුත් ගෙදර ඔයා ඔය පුටිය වාඩි වෙන්න ජෝන්සන් විරත් මේ පැත්තේ නම් ඒ පැත්තට කතර ගැහුවෝද ජෝන්සන් විරත් ගැහුවා කතරේ ජෝනුත් ගෙදර ඔක්කොම ගෙදර කීපයක ඔයා විතරක් ඉන්න එක කැතයි නේද ඔච්චරයි එකලියුමයි අරින්නේ ඔයා පත් කරපු 134 ගෙදර ද ඔයා විතරක් ඔය පුටුවේ ඉන්න එක කැතයි ඔයත් යන්න ඔච්චරයි